සුබ දවසක් කියලා පිළිගන්නවා DP Education IT Campus YouTube channel එකට එකතු වෙන ඔයාලා හැමෝම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ C Sharp enums ගැන. එහෙමත් නැත්නම් enumerations ගැන. එහෙනම් අපි පාඩමට යමු. අපි පළවෙනියටම බලමු මොකක්ද මේ enum එකක් කියන්නේ කියලා. එහෙමත් නැත්නම් enumeration එකක් කියන්නේ කියලා. enum එකක් කියන්නේ C Sharp වල තියෙන user defined කරපු data type එකක්. enum is a user defined data type in C Sharp. enum is a special type that represent a group of constant. ඕගොල්ලන්ට enums use කරන්න පුළුවන් constant value සඳහා. ඒ කියන්නේ change වෙන්නේ නැති value. අපි කියන්නේ නිශ්චිත value කියලා. ඉතින් මේ වගේ constant value වලට අපි enums කියන special type එක use කරනවා. ගොඩක් වෙලාවට අපි mainly use කරන්නේ නමක් assign කරන්න, string values, constants ඔවගේ තැන්වලදී තමයි අපි ගොඩක්ම enums use කරන්නේ. It is used to store set of name constant such as season, days, month, size, etc. ඉතින් මේ enums use කරලා ඔයගලන්ට data store කරගන්න පුළුවන්. ඒ කියන්නේ constant data. දැන් හිතන්නකෝ days. සාමාන්‍ය days දවස් 7 කියන එක constant. Sunday, Monday, Tuesday, Wednesday කියලා. ඒ වගේම මාස ජනවාරි, February, මාර්තු. මේ වගේ constant values තියෙනවානේ. Change කරන්නේ නැති values. ඉතින් මේවා ලියාගන්න තමයි අපි enums use කරන්නේ. The need for C Sharp enum in coding. ඔගොල්ලෝ හයි ඇයි අපි enums මේ code කරනකොට use කරන්නේ කියලා. ඉතින් මේකට හේතුවක් තියෙනවා. ඕගොල්ලොන්ට enums use කරලා ඔගොල්ලන්ගේ code එක ගොඩාක් ලේසියෙන් කියව ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම main කරන්න ලේසි වෙනවා. ඒ වගේම මේ නිසා වෙන්න පුළුවන් errors ගොඩාක් පොඩි. ඒ කියන්නේ errors ගන්න අඩුයි. සා මේක අපිට ගොඩාක් හොඳට ඔයාගේ program එක structure කරගන්න පුළුවන්. ඉතින් මේ enums use කරලා මේවා තමයි අපිට තියෙන advantages වෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි C Sharp වල enums use කරන්නේ අපි code කරනකොට. It's like a having box to keep all your related tools together. මේක හරියට ඔගොල්ලෝ ලියන හැම tool එකක්ම එකට කරලා ලියාගන්න පුළුවන් සහ එකට දාලා තියාගන්න පුළුවන් box එකක් වගේ. ඉතින් මේ තියෙන මම enums ලියාගත්තු උදාහරණ කිහිපයක් බලන්නකෝ. ඔයාලා enum එකක් ලියනකොට ලියන්න ඕනේ මුලින්ම enum එකේ keyword එක ලියාගන්න enum කියලා. ඊළඟට enum එක මොකක්ද කියලා ලියන enum name එක. ඊට පස්සේ ඒක values represent කරගන්නවා commas තමයි add කරගන්නේ. ඉතින් මෙතනදී පළවෙනි example එකේ අපිට කියනවා define an enum name weekdays කියලා. උගලන්ට කියනවා enum එකක් හදන්නලු weekdays වලට. බලන්නකෝ ලියන විදිහ. enum කියන keyword එක use කරා. ඊළඟට weekdays කියලා enum එකේ නම ලිව්වා. ඊළඟට curly braces අපි open කරනවා. ඊළඟට ඔයාගේ weekdays ටික Sunday, කමාවක් Monday, කමාවක් Tuesday, කමාවක් මෙන්න මේ විදිහට ඔයාගිට weekdays ටික හදාගන්න පුළුවන්. ඊළඟට තව example එකක් තමයි define an enum name traffic lights කියන එක. ඉතින් traffic lights වලට ඔයාට කියනවා enum එකක් හදන්න කියලා. එතකොට මොකද කරන්නේ? කලින් කරා වගේම enum කියන keyword එක use කරගන්නවා. පස්සේ ඔයාගේ enum එකේ නම traffic lights කියලා දෙනවා. traffic lights වල colors තියෙන්නේ තුනයි. red, yellow and green. මේ color තුන constant නේ, වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි දානවා enum traffic lights කියලා. red, yellow, green. මේ හැම එකම කමා විදිහට දාන්න. හැබැයි අවසානයකට අපි කමාවක් දාන්නේ නැහැ. මොකද ඊට පස්සේ අපිට value එකක් නැහැ නේ.
අපිට එක්සම්පල් එකක් තියෙනවා සීසන් වලට ඊ නම් එකක් හදන්න කියලා. බලනකො පබ්ලික් ක්ලාස් සීසන් කියලා ලියනවා. ඔය ක්ලාස් එකක් ඇතුලේ දානවා නම් මේ. ඊළඟ කොහොමද ඊ නම් වැලියු කියලා දෙනවා. නැත්නම් සීසන් කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ winter spring summer autumn විදිහට ඔයගේ ඊනම්ස් ටික පිළිවෙලින් හදා ගන්නවා. කමා සෙපරේටඩ් තමයි යන්නේ. අවසාන එකට කමා එකක් දාන්නේ නැහැ. ඊළඟට define an ඊනම් name months කියලා කියනවා. නැන්ද ඔයාට කියනවා month වලට ඊනම් එකක් හදන්න. ඊනම් months මේ ජූන්, ජූලයි, ඔගස්ට්, සැප්තැම්බර්, ඔක්තෝබර් මේ විදිහට නොවැම්බර් මෙහෙම ඔයාගේ මන්ත්ස් ටික මොකද මන්ත්ස් කියන වැලියුස් කොන්ස්ටන්ට් වෙනස් වෙන්නේ නැහැනේ වෙන අලුත් මාසයක් එන්නේ නැහැනේ මේ තියෙන මාස 12 තමයි තියෙන්නේ ඉතින් එතකොට ඔයාට මේ කොන්ස්ටන්ට් වැලියු මේ විදිහට ලියා ගන්න පුළුවන් දැන් මම එක එක ප්‍රශ්නයක් අහනවා දැන් මේක ඊනම් නේම් එක මොකද්ද ඊනම් නේම් එක මන්ත් කියන්නේ ඊනම් නේම් එක මන්ත්ස් ඊළඟට ඊනම් members එහෙම නැත්නම් constants මොනවද? තමයි මේ, ජූන්, ජූලයි කියන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි ඊනම් එකක් සහ ඒවාගේ members ලියාගන්නේ. ඊළඟට අපි බලන්න ඕන එක තමයි කොහොමද මේ ඊනම් access කරන්නේ කියලා. ඊනම් access කරනකොට අනිවාර්යෙන් අපි dot එකක් තියාගන්න ඕනේ. දැන් හිතන්නකො ඊ නම් එකේ නමයි ඊළඟට ඩොට් එක මෙම්බර් ඔබ්ජෙක්ට් එක. එතකොට මේ කලින් උදාහරණෙ විදිහට නම් week days ඊ නම් එකේ නම ඩොට් එකක් තියාගත්තා Sunday කියලා ලිව්වා. එතකොට අපි ඇක්සස් කරන්නේ Sunday කියන ඊ නම් මෙම්බර් එක. ඔයාලට Monday කියන ඊ නම් මෙම්බර් එක ඇක්සස් කරගන්න ඕන නම් උගොල්ලෝ ලියා ගන්න ඕනේ week days ඩොට් Monday කියලා. එතකොට පුළුවන් අපිට Monday කියන ඊනම් member එක access කරගන්න. ඉතින් අපි මේක Visual Studio වල කරලා බලමු කොහොමද access කරගන්නේ කියලා. Using system ඊළඟ අපි ඊනම් එක ලියාගනවා. Define an ඊනම්. කොහොමද? දැන් අපි හදන්නේ weekdays වලට කියමුකෝ. ඊනම් weekdays මම ලියනවා Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday විදිහට. ඔන්න ඊ නම්ස් ටික ලියාගත්තා. ඊළඟට මොකද කරන්න ඕනේ? ඊ නම්ස් ටික call කරන්න හදා ගන්න ඕනේ. Class, program කියලා main method එක ලියා ගන්නවා. Main method එකේ class එක ලියා ගන්නවා. ඊළඟ අපේ main method එක static void main විදිහට ඔන්න main method එක ලියාගත්තා. දැන් අපිට කියනවා Sunday meeting day එකක් විදිහට ගන්නලු. assign Sunday to meeting day. කොහොමද අපි assign කරන්නේ? ඊ නම් එකේ නම මොකක්ද meeting day එකක් විදිහටනේ ගන්න කියන්නේ equal weekdays.sunday කියලා add කරොත් ඔගලොන්ට Sunday meeting day එකක් විදිහට එනවා. ඊළඟට ඔගලොන්ට පුළුවන් console.readline කියලා ඔගේ output එක මේකේ හදා ගන්න. මෙතන අපි call කරන්න ඕනේ object එක. මෙතන එන්න ඕනේ writeline කියලා. writeline not readline. readline කියන්නේ අපි කියවන්න හදා ගන්න එකනේ. ඉතින් මම මෙතන empty read line එකක් add කර ගන්නවා. දැන් මේක run කරගත්තොත් ඔගලොන්ට පෙනේ ඔයා meet day එක assign කරගත්ත value එක අපිට output එක විදිහට ඇවිල්ලා තියෙනවා. බලන්නකො Sunday. ඉතින් මෙතනදී කරේ ඔයා ඊනම් weekdays කියලා ඊනම් එකක් හදාගත්තා members add කරගත්තා. ඊටසේ ඔයා Sunday කියන එක ඉරිදා දවස meeting day එකක් විදිහට හදාගත්තා. ඊළඟට අපි කතා කරන්න යන රසවත් example එකක් ගැන. දැක්කම පේනවා ඇති මේ example එකේ මොකක් ගැනද කතා කරන්නේ කියලා.
ඔව් පීසා ගැන තමයි. මේ පීත්සාවල සයිස් එකට තමයි දැන් අපි ඊනම් එක හදාගන්න යන්නේ. ස්මෝල් පීත්සා තියෙනවා. මීඩියම් පීත්සා තියෙනවා. ලාර්ජ් පීත්සා තියෙනවා. මේ පීත්සාවල සයිස් එකට කොහොමද ඊනම් එකක් හදාගන්නේ කියලා අපි දැන් බලමුකෝ. Using system. ඊළඟට namespace. මං මෙහෙම දෙනවා ඔන්න ඊනම් එක. ඊනම් එකේ නේම් එක මොකද්ද? පීසා සයිස්. පීසා සයිස් එක අපි ඔන්න ඇඩ් කරගත්තා. මොනවද තියෙන්නේ? ස්මෝල් කියලා තියෙනවා, මීඩියම් කියලා තිබ්බා, ලාර්ජ් කියලා දෙනවා. පළවෙනි අන්තිම එකට අපි කමාවක් ඇඩ් කරන්නේ නැහැ. ඊළඟට අපි මේක හදා ගන්න මේන් මෙතඩ් එක කෝල් කරන්න යන්නේ. ප්‍රෝග්‍රෑම් මේන් මෙතඩ් එක ස්ටැටික් void main string. ඔන්න අපි මේන් මෙතඩ් එක කෝල් කරා. ඔන්න දැන් හදන්නේ ඊනම් එකක් කෝල් කරන්න. කොහොමද කරන්නේ? පීට්සා සයිස් ඊළඟට ඔබ්ජෙක්ට් නේම් එකක් දෙනවා. මට මීඩියම් එක කෝල් කරන්න ඕනේ හින්දා පීට්සා සයිස් ඩොට් මීඩියම් කියලා කෝල් කරා. ඊට පස්සේ මේක අවුට්පුට් එක බලා ගන්න ඕනේ හින්දා මම console.writeLine.lifeLine එක ඇතුලේ සයිස් කියන ඔබ්ජෙක්ට් එක දුන්නා. දැන් මේක රන් කරොත් පෙනේ ඔයගොල්ලන්ට මීඩියම් කියලා අවුට්පුට් එක ඇවිල්ලා තියෙනවා. අපි කෝල් කරපු ඊනම් එක තමයි, ඊනම් මෙම්බර් එක තමයි මෙතන ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඊනම් එක ක්ලාස් එකක් ඇතුළෙත් ලියන්න. මෙතන ක්ලාස් ප්‍රෝග්‍රෑම් කියලා ලියා ගන්නවා. ඔන්න මම චේන්ජ් කරන විදිහ බලන්නකෝ. ඒ ප්‍රෝග්‍රෑම් කියන ක්ලාස් එක ඇතුලේ මෙන්න මේ ඊනම් එක දා ගන්නවා. ඔන්න මේ ඊනම් එක දාගත්තා ප්‍රෝග්‍රෑම් කියන ක්ලාස් එක ඇතුලේ. දැන් මේ තව ස්ටැටික් මේන් මෙතඩ් එකට ක්ලාස් එකක් තියා ගන්න ඕනේ නෑනේ. මේන් මෙතඩ් එකක් දා ගන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේම. මම කලින් ටික රිමූව් කරගන්නවා. දැන් ඔය තමයි මේන් මෙතඩ් එකයි ඊනම් කියන ක්ලාස් එක ඊනම් එකයි දෙකම එක ක්ලාස් එකේ ලියාගත්ත විදිය. මේක රන් කරගත්තොත් ඔයගොල්ලන්ට පෙනේ කලින් විදිහටම අපේ අවුට්පුට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙකම ඔයාලට ඊනම් එකක් ලියනකොට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඊනම්ස් වලට වැලියුස් කොහොමද අසයින් කරන්නේ කියලා. By default, the first item of an enum has a value 0. The second one has value n and so on. සාමාන්‍යයෙන් by default, ඒ කියන්නේ ඔගොල්ලෝ value එකක් assign කරත් නැතත් ඔගොල්ලන්ට පළවෙනියටම තියෙන item එකේ value එක එන්නේ බිඳුව විදියට. ඊට පස්සේ බිඳුව 1 2 3 විදියට value එක යනවා. To get the integer value from an item, you must explicitly convert the item to an int. ඔයාලට මේ ඊනම් වල තියෙන වැලියු එක ගන්න ඕන නම් අනිවාර්යෙන් int එකකට convert කරලා තමයි ගන්න වෙන්නේ. අපි ඒ example එකත් කරොත් මම හදා ගන්නවා class program කියලා මගේ class එක. දැන් මොකද ඊනම්ස් ටික month නේ. ඊනම් months. ජනවාරි මම පහලට පහලට ලියාගෙන යන්නම්. ජනවාරි, පෙබ්‍රුවරි, මාර්ච්,
April, May, ඔනම මන්ත් එක ඇඩ් කරගෙන ගියා. හරිද? ඊළඟට මම මේ මෙතඩ් එක කෝල් කරන්න හදන්නේ. int my num equal කොහමද අපි කෝල් කරන්නේ months අපිට ඕනේ April කියන මාසයේ int value එක ගන්න April. හැබැයි මෙතන මං කිව්වා int එකක් විදිහට convert කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම number එක display වෙන්න හදාගත්තා. දැන් ඔයා හිතන්නේ මෙතන value එක කීය වෙයිද කියලා. අපි run කරගෙනම බලමුකෝ. 3 කියලා ඇවිල්ලා තියෙනවා. මම කලිනුත් කිව්වා by defaultly පළවෙනි item එකට value එක ගන්නේ 0. ඒ කියන්නේ ජනවාරි 0යි. පෙබරවාරි 1යි 2යි මේ පේන්නද? 3යි. ඒ කියන්නේ month.april equal 3. ඔගොල්ලෝ cursor එක එතනට ලං කරාම ඔගොල්ලන්ට output එක පේනවා. හරිද? දැන් මම මෙහෙම වැඩක් කරනවා. මම දෙනවා April කියන්නේ equal 6 කියලා. එතන මං read line එකකුත් add කරන්නම්කෝ. empty read line එක. දැන් මම by defaultly 6 දීලා April වල අගේ ගන්නවා 6. හරිද? ඊළඟට මට ඕනේ හයත් රන් කරගමු. ඔගලන් පේනවා ඇති මැයි වලට ඇවිල්ලා තියෙනවා 7 ජූනි 8. දැන් හරිනම් එන්න ඕනේ 7 3 කියලානේ. හැබැයි මම ඩිෆෝල්ට් විදිහට 6 ඇඩ් කරා. 6 ආවට පස්සේ 6න් පස්සේ යගේ අන්තික තමයි පිළිවෙලට ආය හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ මැයි 7 8 9 ඔය විදිහට. ඉතින් ඔයාලා මොකක් හරි වැලියු එකක් assign කරොත් ඒ වැලියු එකේ අගය ඊට පස්සේ ඉන්ක්‍රිමන්ට් වෙවි තමයි ඇඩ් වෙන්නේ. ඊට පස්සේ අපි අවසානෙට බලමු කොහමද ඊ නම් ස්විච් ස්ටේට්මන්ට්ස් වලදී පාවිච්චි කරන්නේ කියලා. මම මෙතන ක්ලාස් ප්‍රෝග්‍රෑම් කියලා ඇඩ් කරනවා. මං හදා ගන්නවා ඊ නම් එකක් ලෙවල් කියලා. ඊ නම් ලෙවල්. මේ ඊ නම් එකේ මම හදා ගන්නවා ලෝ. medium සහ high කියලා ඊනම්ස් තුනක්. ඊනම් members තුනක්. ඊපස්සේ මම main method එකක් call කරනවා static void ඔන්න මම මෙතන ඊ නම් එකකුත් assign කරගත්තා. level object name එක equal level.low කියලා. ඔයාලට medium දෙන්න පුළුවන්, high දෙන්න පුළුවන්. ඔන්න මෙතන medium කියලා දෙන්නත් පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මම කරන්නේ switch statement එකක් දාගන. switch level කියන එකට කේස් එක level.low නම් low කියන එක value එක තියෙනවා නම් මගේ output එක වෙන්න ඕනේ low level කියලා. හරිද? පස්සේ break කරනවා. එහෙම නැත්නම් කේස් එක medium නම් output එක දෙන්න ඕනේ medium level කියලා. එහෙමනම් කේස් එක break කරනවා. ඊළඟට
කේස් ලෙවල් එක හයි නම් output එක වෙන්න ඕනේ high level කියලා. එහෙනම් මොකද කරන්නේ? break කර ගන්නවා. මෙතන තව අපි curly brace එකක් use කරන්න ඕනේ. දැන් ඔන්න මම මේක run කරගත්තොත් ඔයගොල්ලන්ට පෙනෙයි කේස් එක අපි දීලා තියෙන්නේ මොකද්ද? medium කියලානේ. එතකොට medium low ද කියලා බලන්න නැහැ. medium. එහෙනම් medium level කියලා print කරනවා. ඔයාලා මෙතන කේස් එක high කියලා දුන්නොත් මේක run කරොත් පළවෙනි කේස් එක දිහා බලනවා. low ද නැහැ. medium ද නැහැ. high ද? ඔව් high. එහෙනම් high level කියලා print කරලා break කරගන්නවා. ඉතින් මෙහෙම තමයි enums අපි switch conditions වලට එහෙම නැත්නම් switch statements වලට use කරගන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දැනගත යුතු තවත් වැදගත් දෙයක් තමයි enum type specifying කරන එක. ලියා ගන්න එක. In enum the numeric value that we assign to the members can be of any of integral numeric data. Numeric data types like byte, int, short, long, u-short and so on. ඉතින් ඕගොල්ලොන්ට enum type එකක් ඕන එකක් වෙන්න පුළුවන්. byte එකක් වෙන්න පුළුවන්. කියන්නේ මං කියන්නේ numeric data type එකක්. byte එකක් වෙන්න පුළුවන්, int එකක් වෙන්න පුළුවන්, short එකක්, long එකක්, u-short එකක්. මේ ඕන numeric data type එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා data type එකක් specify කරලා enum එක use කරලා ඒක හදාගත්තොත් ඒකට හරියන enum එක තමයි ඒගොල්ලෝ add කරගන්නේ. මෙතනදී කරලා තියෙනවා enum එකක් හදාගෙන තියෙනවා අපි holidays කියලා. මේ holidays කියන enum එකේ data type එක අපි දෙලා තියෙන්නේ long කියලා. ඒ වගේම මේ holiday කියන enum එකේ enum members ලා තමයි christmas, thanksgiving, halloween කියන්නේ. ඒවට පිළිවෙලින් අපි data add කරගෙන තියෙනවා. සමාන 1 2 3 1 2 4 1 2 5 විදිහට. ඉතින් ඔයාලට බැලුවාම තේරෙයි මේ holiday කියන enum එකේ members ලා long type එකේ නම් නෙමෙයි තියලා තියෙන්නේ. මේක integer type එකේ තමයි තියලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට වෙනසක් කරන්න දෙයක් නැහැ. අපි දුන්නහම එයාලා මේක auto int එකක් බවට පත් කරගෙන මේ enum එක හදා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් int එකක් වගේම byte එකක්, short එකක්, long එකක් මේ ඕනම data type එකක් numeric data type එකක් use කරන්න. ඉතින් අද පාඩමෙන් කතා කරේ C# enums ගැන. අපි මෙතනදී කිව්වා enums අපිට enumerations විදිහටත් හඳුන්වන්න පුළුවන් කියලා. ඒ වගේම ඕගොල්ලෝ constant data, change කරන්න නැති data use කරන තැන්වලදී මේ enums පාවිච්චි කරන්න පුළුවන් කියලත් අපි කතා කරා. ඒ වගේම මේ enums කොහොමද ලියාගන්නේ, මේ enums අපිට කොයි වගේ තැන්වලද use වෙන්නේ කියන දේවල් අපි පිළිවෙලින් කතා කරගත්තා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට C# enumerations එහෙමත් නැත්නම් enums කොහොමද ලියන්නේ කියලා හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා. අපි ඊළඟ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ C# files ගැන. ඉතින් අලුත් පාඩමකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.